සුබ උදෑසනක් දයාබර සිසු දරු දැරියනි අපි මේ සම්බන්ධ වී සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් මෙහෙයුම් ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන හා සම්බන්ධවයි අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශපාලන විද්‍යාව විෂයේ ශාස්ත්‍රීය කරුණු විමර්ශනය කිරීම සඳහා මෙහිදී නව විෂය නිර්දේශයේ පදනම් කරගෙන අදාළ සාකච්ඡාව අපි ඉදිරියට පවත්වාගෙන යාමටයි මෙහිදී සූදානම් වන්නේ මේ සඳහා අපගේ ආරාධනයන් පිළිගෙන මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරස් පුරසිංහ මැතිතුමා ඒ වගේම අපගේ ආරාධනයන් පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා කැලණි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය චාමින්ද අබේසිංහ මැතිතුමා මෙහිදී අපි මූලික වශයෙන් දේශපාලන විද්‍යාවට අදාළ ප්‍රධාන මාතෘකාවක් තමයි රාජ්‍ය දේශපාලන විද්‍යාව විෂයේ කේන්ද්‍රීය තේමාවක් බවට පත් වෙලා තිබෙනවා රාජ්‍ය රාජ්‍ය අතීතය රාජ්‍ය වර්තමානය රාජ්‍ය අනාගතය රාජ්‍ය කාර්යභාරය පිළිබඳව දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය වශයෙන් ඉගෙන ගන්න ළමුන්ට දැනුමක් තිබීම බලාපොරොත්තු වෙනවා ඒ අනුව ඒ විචාරාත්මක දැනුම පෝෂණය කිරීම පදනම් කරගෙන රාජ්‍ය පිළිබඳ මතවාද සම්බන්ධව ශාස්ත්‍රීය සාකච්ඡාවක් කිරීමයි මෙහිදී අරමුණු කරගන්නේ. ඒ අනුව මා පළමුවෙන්ම ආරාධනා කරනු ලබනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරස් පුරසිංහ මැතිතුමාගෙන් අහන්න කැමති රාජ්‍ය පිළිබඳ මතවාද ගත්තම මෙම රාජ්‍ය පිළිබඳ මතවාද අවශ්‍යයි මේව ඉගෙන ගැනීම අවශ්‍යයි. ළමයින්ට මේ මතවාද ඉගෙන ගැනීම තුළින් මේ විෂය ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමට උපකාරී වන්නේ කෙසේද කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි. මොකද නූතන රාජ්‍ය බිහි වුණේ 16 වෙනි සතවර්ෂයේදී. 16 වෙනි සතවර්ෂයට පෙර ග්‍රීක ශිෂ්ටාචාරය ඒ වගේම රෝම ශිෂ්ටාචාරය ඒ වගේම මධ්‍යකාලීන යුගයේ විවිධ ස්වභාවයේ රාජ්‍යයන් පැවතුණා. දැන් ග්‍රීක ශිෂ්ටාචාරයේ පෞර රාජ්‍ය පැවතුණා. රෝම ශිෂ්ටාචාරයේ පෞර රාජ්‍ය ඒ වගේම සමූහාණ්ඩු ඒ වගේම රෝම අධිරාජ්‍ය පැවතුණා. ඉන්පසු මධ්‍යකාලීන යුගයේ සුද්ධ රෝම අධිරාජ්‍ය මධ්‍යකාලීන සුද්ධ රෝම අධිරාජ්‍ය ක්‍රියාත්මක වුණා. දැන් 16 වන සතවර්ෂයේ තමයි මේ සුද්ධ රෝම අධිරාජ්‍ය බිඳ වැටලා නූතන ජාතික රාජ්‍ය බිහි වුණේ. දැන් නූතන ජාතික රාජ්‍ය බිහි වුණෙන් පස්සේ තමයි මේ රාජ්‍ය ප්‍රභවයේ පිළිබඳ මතවාදවල අවශ්‍යතාවය ඇති වුණේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කුමක්ද මේ හේතුව? දැන් නූතන රාජ්‍ය බිහිවීමට පෙර, ඒ කියන්නේ 16 වෙනි සතවර්ෂයට පෙර යුරෝපයේ පැවතුණු පෞර රාජ්‍ය ඒ වගේම මධ්‍යකාලීන අධිරාජ්‍ය වැනි රාජ්‍යයන්ගේ පදනම වුණේ බලය නොවේ. අපි ගත්තොත් පෞර රාජ්‍යයට තිබුණේ සදාචාරාත්මක පදනමක්. ඒ කියන්නේ පෞර රාජ්‍යයට පුරවැසියන්ගේ අවනතභාවය ලැබුණේ පෞර රාජ්‍යයේ බලය හේතු කොටගෙන කියන සංකල්පය තිබුණේ නැහැ. පෞර රාජ්‍යයට පුරවැසියන්ගේ අවනතභාවය ලැබුණේ ඒ සමාජයේ තිබුණු පිළිගැනීම තමයි. පෞර රාජ්‍ය සමාජිකයේ නොවුනොත් කිසිම පුද්ගලයෙකුට ඔහුගේ පෞරුෂය වර්ධනය කරගන්න බෑ. ඒ නිසා ග්‍රීක සමාජයේ පුරවැසියන් පෞර රාජ්‍යයේ සමාජිකත්වය දැරුවේ පෞර රාජ්‍යයට අවනත වුණේ බලය හේතු කොටගෙන නොවේයි. පෞරාජ්‍යයේ සමාජිකයෙක් වීමෙන් පෞරාජ්‍යයට අවනත වීමෙන් තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීම සඳහා. ඉන්න අදහස් කරන්නේ පෞරාජ්‍යයට බලය නොතිබුණා කියන එක නොවේ. පෞරාජ්‍යයට බලය තිබුණා. හැබැයි ඒ බලය පිළිබඳ සංකල්පය ඒ සමාජයේ තහවුරු වෙලා තිබුණේ නැහැ. ඒ සමාජයේ තහවුරු කරලා තිබුණේ පෞරාජ්‍යයට අවනත වීම තුළින් පුරවැසියාගේ පෞරුෂය වර්ධනය කරගත හැකි කියන සංකල්පය. ඒ නිසා පුරවැසියන් පෞරාජ්‍යයට අවනත වුණේ
स्वकीय पौरुषे वर्धने करीमठ एक खमेत्ते बलयनिसा राज्य अवनतोत् बलयनिसा राज्य अवनतमें खमेत्न्न वे बियनिसा राज्य बियनिसा अब ग्रीक युगे ग्रीक शिष्टाचारे पौराज्य पूर्वस्या नवनतोने बियनिसा ने वै खमेत्ते मुखदमे खमेत् स्वकीय पौरुषे वर्धने करीमठ अति खमेत् एरिसा पौराज्य संबंधेन किसीम चिंतक अदह सिद्धिपत्ल पौराज्ये बले पिलिबंधव पौराज्ये बले पिलिबंधव किसीम अदहस किसीम चिंतक सिद्धिपत्ल एक हेतु तमय इम समाजे पौराज्ये बले पिलिबंध संकल्प तिबुणे मुखद हेतु पौराज्य तिबुणे सदाचारात्मक पदनम इनपशु मध्यकालीन युगे සුද්දරෝම අධිරාජ්‍ය බිහි වුණා. ඒක ආගමික අධිරාජ්‍යයක්. ඉතින් සුද්දරෝම අධිරාජ්‍යයේ පදනම වුණේ බලේ නොවේ. සුද්දරෝම අධිරාජ්‍යයට බලේ ඉන්න අදහස් කරන්නේ සුද්දරෝම අධිරාජ්‍යයට බලේ නොතිබුණා යන නොවේ. හැබැයි සමාජයේ ජනතාව අවනත වුණේ සුද්දරෝම අධිරාජ්‍යයට එහි තිබූ බලේ නිසා නෙවේ. ඒකට තිබුණ ආගමික පදනම නිසා. මොකද ඒ කාලේ විශේෂ පිළිගැනීම. රාජ්‍ය පවතින්නේ මිනිසුන්ගේ පව් සමාකිරීම සඳහා කියන संकल्प ये काल तिबुड़े राज्य पवती मिनसून के पौ सामक मिनसून स्वर्गेट आवंटा राज्य मिनस पौ सामकरला मिनसा स्वर्गेट आवंट राज्य इतक मिनसा राज्य अवनतवेन्े बलिशा ने मिनसा राज्य अवनतवेन्े खमेत्ते मुखद खमेत् स्वर्गेट आवड़ती है खमेत् इनसा पौराज्य वगे पौराज्य सदाचारात्मक पदनम अधिराज्य मध्यकालीन अधिराज्य सुदूरम अधिराज्य तिबुणे आगमिक पदनम फिर मिनीसा अधिराज्य अवनतवेन्े खमेत्ते मुखद खमेत् स्वर्गटे अमृत खमेत् इनसा बले पिमद संकल्प इसमतूने नमु दासवन शतवर्षे जातिकराज्य बिहेन्े सदाचारात्मक हो आगमिक पदनम मत नोवे दासवन शतवर्षे नूतनराज्य बिहेन्े संपूर्ण बल पदनाम करेंगे हेतु तमाय नूतन राज्य बिहेन्े ये कालिबुनु कथोलिक आगमटा रोमानु कथोलिक आगमटा ये कालिबुनु समाज संप्रदायटा संपूर्ण मेरहिव तमाय नूतन जाति का राज्य बिहेन्े इकानी ये कालिबुनु रदले वेडव संक्रमे टेरहिव ये कालिबुनु शुद्रोमाधिराज्ये बले टेरहिव ये कालिबुनु कथोलिक पल्ली बलेट एरहिव तमय नूतन जाति का राज्य बिहेन्े संपूर्ण रदल बल मुलिन्पुटादमला रदलीन घातने कर रदलींग हमुदावन घातने करला कथोलिक पल्ली संपूर्ण विनाश करला कथोलिक पल्ली गिनीतेला कथोलिक पल्ली देपल अत्पत्कन सुंदर मधिराज्य निर्देल से व्यंगेला तमय मे स्वाधीन देशपालने वशे नूतन जाति का राज्य बिहेन्े एतेरु गत्ता हम जातिक राज्येट आगमिक पदनमक हो सदाचारात्मक पदनमक तिबुने ने इतो जातिक राज्य जनता अवनतोने आगम हो सदाचारे हेतु नोवे जातिक राज्य जनता अवनतोने एकम हेतु अकुड पमनाई एतमाई बले मुन बले अवियायुध पिलवाद बले तो राज्य जनता बले राज्य जनता अवनतवेन्ने अवियायुध बले निशानम इकड़ सदाचारात्मक पदनम अखपत् आगमिक पदनम अखपत् मेन मेनिसा जनता अवियायुध बल अटत्मेन आना एक दिग्न दिखट मगिनी अंड बे राज्य एक भूम तावकालिक बलात्कार जनता अटत्कीरी तावकालिक जनता अवनत भाव बंधुराज्य लबेन्े बीएट मिशा इकट युक्ति सागत पदनम कुड़न वे एनिसा नूतन राज्य बिहिवी मत समग ये राज्य बल सामजे तुल युक्ति सहगत भावेट पत्म सदा एवत् नूतन राज्य बिहिवीम समग ये राज्य अवियायुध बलेट युक्ति सहगत भाव क्लबादीम सदा देशपाल मतवाद इदिपत्कमठ पटंगत्त दासवन शतवर्षे पटन देशपाल विद्वतुन विशी हेमनत्तापीन अलुत बिहु नूतन जातिक राज्ये बले साधारणीकरणे किरीम सदहा
විවිධ මති මතාන්තර ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් ජනතාව රාජ්‍යයට යටත් කර ගැනීම සඳහා රාජ්‍යයට අවනත කර ගැනීම සඳහා රාජ්‍යයේ බලය යුක්තිසහගතයි කියලා පෙන්වන්න දේශපාලන මති මතාන්තර අවශ්‍ය වුණා. අන්නේ විදිහට තමයි නූතන රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ මතවාද ඉදිරිපත් වෙන්නේ. හොඳයි. දැන් කතිකා මේ දේශක කතිකාචාර්ය ටෙරස් පුරසිංහ ඇදුරුතුමන් අපිට පැහැදිලි කරා මේ ග්‍රීක යුගයේ සිට රාජ්‍ය ආරම්භය ඇති වෙලා නූතන ජාතික රාජ්‍ය දක්වා මේ වර්ධනය වුණු ආකාරය. එතකොට මේ රාජ්‍ය පිළිබඳ මතවාද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මීළඟට බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වෙන ශාස්ත්‍රීය මාතෘකාවක් තමයි සමාජ සම්මුතිවාදය. සමාජ සම්මුතිවාදයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන කාරණාවක් තමයි ජනතාවගේ සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වුණා කියන එක. එතකොට මේ පිළිබඳව මම අහන්න කැමති ආචාර්ය චාමින්ද අබේසිංහ මහත්මයාගෙන් අදහසක්. සුදු ප්‍රියන්ත, අපි පැහැදිලි කරන කාරණයක් තමයි ජේසගතකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහත්මයා පැහැදිලි කර පරිදි කොහොමද මේ දේශපාලන විද්‍යාවේ සාකච්ඡා කරන මේ राज्य पिलिबंद राज्य प्रभाव पिलिबंद राज्य स्वभाव पिलिबंद राज्य कार्यभार पिलिबंद पूर्वस्यास राज्य संबंधता पिलिबंद राज्य आयतन व्यूहे पिलिबंद मतवाद आरंभ ने कुमन आकार पिलवा ओगे पहदल किरी मीन पूर्व पूर्व पहदल किरी मीन पेनादून कारण तम प्रियंत दखिन देता सस्पेल साधारण विद्यार्थियों विद्यार्थी तमंगे विषय निर्देश यमुलाथीन राज्य प्रियम तिरपत मतवाद राशक्तन विशेष कीप्याक्तन ये अत्र ये मतवाद अत्र प्रबल सह व्यतगत मातृकावक्तमय न्यायक्तमय राज्य प्रियम तिरपतिन समाज सम्मतिवादे अभी कौर दन्न कारणे अभी दन्न पासले गुरुरुत् पुतपात्र परिशील पुतपात्र असरुनुत् मैं शिष्यो अनिवार्य मे कारण मे राज्य पिलिबंद समाज सम्मतिवादे पिलिबंद अवबोधि लागत बा मेहदी तेरूगत कारण्यक्तम मे समाज सम्मतिवाद बिहिवेन्नि विशेषन्म बलवाद परमवाद इधिपत्ति मत्समगम ये पिलिबंद मिश्वासकर्ण अपे ज्येष कथिकाचार मैं पहली करावि मम मित्र दिदास्कर्ण समाज सम्मतिवाद पहली करा इसलाम तेरूगति कारण्यक्तम अबोधकगत कारण्यक्तम मुखद समाज सम्मतिवाद क्यों कारण विशेषन्म अध्यापल शिष्यो तेरूगति कारण्यक्तम मुखद समाज सम्मति अभी दंड कारणतम समाज सम्मतिवाद क्या मैं राज्य नमित आयतने राज्य नमित समाज समाज संविधाने बिहुने समाजे पूर्वस्या अतृणु इकगतावेक सम्मतिक गिवसुमक प्रतिपलयाक्वशन के कारण अभी कौर दवा मैं राज्य पिलिबंधव इधिपत्रीन समाज सम्मतिवादे इधिपत्रीन विशेष पेहदिलु अभी दखी पुतपते अभी नूतन राज्य बिहि मत समग हे भाई मंदन्वा उसस्पिलाधारण शिष्यो मेघन अवबोध्य कति राज्य प्रभव संबंधेन समाज सम्मतिवादे इधिपत्र एकमस्ताव मे नूतन यूरोपीय सन्दर्भे मतपमना चिद अग्नि अभी कौर दवा बौद्ध साहित्य अवबोध्यक्ति शिष्य शिष्याव विशेषन्म बौद्ध साहित्य कथाकरण अग्गण सूत्रे विशेषन्म अग्गण सूत्रे पहलीकर्ण सिरुदिनागेम अनुमति पत्न रज पीलिबंद सम्मत महासम्मत महासम्मत रजा ये महासम्मत रजा की संकल्प संकल पेहदलीकरा मे गिवसुम पीलिबंद समाज तुंग अतिवेच अदाहट ऐसी विशेषन्म देवरमादि संकल्प रही राज्य पिलम अदहस मिहिपितर गिनापो अदहस विधेयट मे समय सम्मतिवादे गिना अदह कि तीन हे वै अभी वि देशपाल विद्या विषय तो अभी साकच्चावट मिथि बाजन अखरा विशेषन्म मे यूरोपीय सन्दर्भे तो मे साकच्चावट बदनु समय सम्मतिवादे गिना ये पिलम कथाकरा अभी कौरुद्धन्वा समाज सम्मतिवाद दिपत्कलवित विद्युत कीपदने ये अतरी अभी प्रबल विद्युत कीपदने तुत्तिदने पिलिबंद मेरी साकच्चावट बदन करना थॉमस होब्स जॉन लॉक जीन जैक्विन रूसो मिथिदिनाम विशेषण मे अत्रीन थॉमस होब्स जॉन लॉक अभी दान इंग्लांत इंग्लांत जाति इंग्लिश जाति की इंग्लांत नियोजन क्रमीन अदास्तिपति पुज्जलेक् रूसो फ्रांस जाति के अभी मिथिन तेरूंगति तो कारण तमाय
මේ සමාජ සම්මුතිවාදයේ ඉදිරිපත් වුනේ කොහොමද? ඇයි මේ සමාජ සම්මුතිවාදය ඉදිරිපත් කළේ කියන කාරණේ. ජේස කතගාතුරුම පැහැදිලි කළා කුමන ආකාරයකට මේ රාජ්‍ය ඒ අවදි පවසු කරගෙන නූතනට එන්නේ කියන කාරණේ. අපි දකින දෙයක් තමයි විශේෂයෙන්ම 16 වෙනි සතවර්ෂයේ වසරක් විදිහට කිව්වොත් 1630 පමණ වන විට 1630 පමණ වන විට එංගලන්තය තුර යුරෝපය තුර සිවිල් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. නමුත් අපි ඒ පිළිබඳව වැඩිපුර සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ සිවිල් අර්බුදකාරී පසුබිම තුල තමයි හොබ්ස් ලොක් ජීවත් වෙන්නේ. ඒ වගේම ප්‍රංශයේ පැවතුණු ඒකාධිපති රාජාණ්ඩු පාලන ක්‍රමයක් තුල තමයි රූසෝ ජීවත් වෙන්නේ. මෙන්න මේ පසුබිම තුල පදනම් කරගෙන ඕන් මූර්දුණු ගැටලු පදනම් කරගෙන තමයි මේ සමාජ සම්මුතිවාදය ඉදිරියට ඇදෙන්නේ. අපි බලමු කොහොමද මේ සමාජ සම්මුතිවාදය ඕන් ඉදිරිපත් කළේ කියලා. අපි කවුරුත් දන්න කාරණයක් තමයි සමාජ සම්මුතිවාදය ඉදිරිපත් කරද්දී මේ තිදෙනාම තමගේ සමාජ සම්මුතිවාදය ඉදිරිපත් කළේ පොදු ආකෘතියක් යටතේ. මේක විශේෂයෙන්ම ශිෂ්‍යෝ උසස් පෙළ ආධාරණ ශිෂ්‍යයන් මේ පිළිබඳව මනාවබෝධයකින් කටයුතු මනාවබෝධයක් තියෙන බව පැහැදිලි. මම ඔවුන්ගේ පැහැදිලි කිරීම පහසු කිරීම උදෙසා මම මේ තිදෙනාගේම මේ තිදෙනා විසින්ම සමාජ සම්මුතිවාදය ඉදිරිපත් කළ ආකෘතිය පොදු ආකෘතියක් කොටගෙන පැහැදිලි කරනවා. ඒක ඔවුන්ගේ අවබෝධය වැඩි කරල උදෙසා කරන කාර්යයක්. අපි දන්නවා ඔවුන් මේ මම මේක පැහැදිලි කරද්දී ඔවුන් තේරුම් ගනීවි. ප්‍රථමයෙන්ම අපි සාකච්ඡා කරනවා රාජ්‍ය කියන්නේ සමාජ සම්මුතිවාදය, සමාජ සම්මුතිය කියන්නේ රාජ්‍ය බිහිවීමට පෙර පැවති ස්වභාවික සමාජය. අපි ඒක ප්‍රකෘති සමාජය කියලා කියනවා. ප්‍රකෘති සමාජය කියන්නේ තිදෙනාම ඉදිරිපත් කළ සම්මුතියට පෙර පැවති තත්ත්වය. పూర్ව సమాజය මේක ස්වභාවික సమాజය. ඊට පස්සේ මම සාකච්ඡා කරන තිදෙනාම මේ ඉදිරිපත් කරපු සමාජ සම්මුතිය ස්වરૂපය. මේ තිදෙනා විසින් මේ සමාජ සම්මුතියක් පිළිබඳ සාකච්ඡා කරන නිසා කුමන ආකාරයකද මේ සමාජ සම්මුතිය ඇති වුනේ කියන කාරණේ අපි කතා කරනවා. ඊට පස්සේ මේ තිදෙනාම පැහැදිලි කරන ලද සමාජ සම්මුතියෙන් පසු බිහි වුණු රාජ්‍ය ස්වභාවය පිළිබඳ අපි සාකච්ඡා කරනවා. මම මෙතනදී පෙන්වා දිය යුතු කාරණයක් තමයි මූලික කාරණේ. ඒ තමයි මොවුන් තිදෙනා ඉදිරිපත් කර ස්වභාවික සමාජය පිළිබඳ සාකච්ඡාව. අපි බලමු තෝමස් හොබ්ස් ප්‍රථමයා විදිහට කොහොමද මේ සමාජ විශේෂයෙන්ම ස්වභාවික සමාජය පිළිබඳ ඔහු අදහස් ඉදිරිපත් කළේ කියලා. අපි දන්නවා තෝමස් හොබ් ජීවත් වුණේ සිවිල් අර්බුදකාරී සමාජයක. ඔහු නියෝජනය කළේ එවකට පැවති රාජාණ්ඩුව. ඔහුට අවශ්‍ය වුණා මේ සිවිල් අර්බුදකාරී සමාජය තුළ ශක්තිමත් රාජාණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා. ඒ සඳහා තම සමාජ පසුබිම පැහැදිලි කරමින් හොස් පෙන්වා දුන්න කාරණයක් තමයි මේ పూర్ව සමාජය කියලා කියන්නේ විශේෂයෙන්ම මිනිසුන් ආත්මార్థකාමී තරංගය පෙරදරි කරගත්තු සාමය ගිලිහුණු යුදවාදී තත්ත්වයක්. මේක යුදවාදී තත්ත්වයක්. විශේෂයෙන් මේ කාරණා තෝමස් හොබ්සින් රචිත ලිවියාතන් කෘතියේ මනාව පැහැදිලි කරලා දෙනවා. එදී ඔහු කියනවා මේ සෑම පුද්ගලයෙක්ම මෙහෙයුම් ලැබූ ප්‍රධානම කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ආත්මార్థකාමී, බලකාමී, ධනෙ පිළිබඳ තියෙන ආශාව. මෙන්න මේ කාරණේ නිසාම මේ පුද්ගලයෝ ස්වභාවික සමාජයේ සෑම පුරවැසියෙක්ම හැකිතාක් දුරට මේ ආශාවන් පිසිපස මේ ධනය පිළිපස ගමන් කරනවා. ඒ ප්‍රතිඵලය තමයි තරංකාරීත්වය. මේ තරංකාරීත්වයේ ප්‍රතිඵලය මොකක්ද? සමාජය තුළ සාමයේ බිඳ වැටෙනවා. සාමයේ බිඳ වැටෙනවා. මෙන්න මේ සාමයේ බිඳ වැටුණු යුදවාදී තත්ත්වයක් තමයි තෝමස් හොබ්ස් ඉදිරිපත් කළ ප්‍රකෘති සමාජය තුළ දක්නට ලැබුණේ. අපි බලමු ජෝන් ලොක් ඉදිරිපත් කර పూర్ව සමාජය පිළිබඳව, ස්වභාවික සමාජය පිළිබඳව. ජෝන් ලොක් තමන්ගේ අදහස් ඉදිරිපත් කළේ මෙවැනි පසුබිමකුණත් ඔහු නියෝජනය කළේ තෝමස් හොබ්ස් නියෝජනය කළ අදහස නෙවෙයි. ඔහු ඒ වන විට විශේෂයෙන්ම එංගලන්තයේ පැවති පාර්ලිමේන්තුවාදී කණ්ඩායම් නියෝජනය කරපු දේශපාලන දාර්ශනික වශයෙන් ඔහුට අවශ්‍ය වුණා යම් ආකාරයක සමාජය තුළ ලිබරල්වාදී ස්වරූපයේ අදහස් ඉදිරිපත් කරන. ඒ නිසා ඊට ගැළපෙන පරිදි ඔහු විසින් රචිත ආණ්ඩු පිළිබඳ සම්මුති දෙකක් පිළිබඳ කෘතිය තුළින් ජෝන් ලොක් තමන්ගේ ප්‍රකෘති සමාජය පිළිබඳව මනාව පැහැදිලි කරනවා. ජෝන් ලොක් පෙන්වා දෙන ප්‍රකෘති සමාජයේ විශේෂ ලක්ෂණය තමයි මේ සමාජයේ තෝමස් හොබ්ස් පෙන්වා දුන්න සමාජය වෙන්නේ නෙමෙයි. ඉතාමත් සාමකාමීව මිනිසුන් තමන්ට ස්වභාවික හිමිලා තිබුණු අයිතිවාසිකම් භුක්ති විඳිමින් ඉතාමත් සාමයෙන් සමගියෙන් ජීවත් වෙනවා. ඒ தත්ත්වය තුළ මිනිසු තමන්ට
ස්වභාවික අයිතිවාසිකම් හිමිනවා ඒ නිසා ජනගහනය සීමිතයි සම්පත් මිනිසුන්ට අවශ්‍ය කරන ආකාරයට පවතිනවා ඒ නිසා ගැටලුකාරී තත්ත්වයක් නැහැ ඒ ප්‍රතිඵලය තමයි සාමකාමීව මිනිසුන් ස්වභාවික අයිතිවාසිකම් භුක්ති විඳින්මින් ස්වභාවික සමාජයේ සතුටින් ජීවත් වෙනවා හැබැයි කල් යද්දී මේ සමාජයට අලුත් වෙනසක් සිද්ධ වෙනවා ඒ තමයි ජනගහනය අධික වෙලා මිනිසුන් තුළ පෞද්ගලික දේපල ක්‍රම නිර්මාණය වෙනවා මෙන්න මේ පෞද්ගලික දේපල ක්‍රම නිර්මාණය වීම තුළ සමාජය තුළ යම් ආකාරයක අස්ථාවරත්වයක් නිර්මාණය වෙනවා මෙන්න මේ තත්ත්වය තුළ ලොක් පැහැදිලි කරනවා මිනිසුන්ට අඩුපාඩුවක් පවතිනවා ස්වභාවික සමාජයේ පැවතුනොත් අඩුපාඩු කීපයක් තියෙනවා ඒ තමයි මේ සියලු මිනිසුන් පාලනය කරන පොදු නීති ක්‍රමයක් නොමැති වීම තත්ත්වයක් නිර්මාණය වෙනවා දක්න ලැබෙනවා ඒ වගේම ඒ නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ආයතන ව්‍යුහයක් සමාජයේ දක්න නොලැබෙනවා ඒ වගේම ඒ තත්ත්වය ක්‍රියාත්මක කරන නීති රාමුවක් නැති වෙනවා මෙන්න මේ තත්ත්වය පදනම් කරගෙන හොප්ස් ලොක්ස් පෙන්වා දෙනවා මේ සමාජය තුළ යම් ආකාරයක කුතුහලයක් නිර්මාණය වෙනවා ඒ ප්‍රතිඵලය තමයි ස්වභාවික සමාජයෙන් මිදිලා මිනිස්සු රාජ්‍ය කියන ආයතනයට ගමන් කරන්නේ දැන් මේ හා සමානවම බලමු රූසෝ කොහොමද සමගේ ප්‍රගුණ සමාජය පිළිබඳ කියන්නේ කියලා දැන් අපි දැකපු දේ තමයි ලොක් ඉදිරිපත් කරන ස්වභාවික සමාජය සහ හොප්ස් ඉදිරිපත් කරන ප්‍රගුණ සමාජය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා හැබැයි රූසෝගේ මේ දෙගොල්ලෝගෙම එක් අවස්ථාවකදී හොප්ස් වෙනස් වෙනවා ඒ වගේම ලොග්ගේ අදහස වලට තරමක් සමීප වෙනවා දැන් අපි බලමු රූසෝ ජීවත් වෙන්නේ කුමන තත්ත්වයක් තුළද අපි දන්නවා රූසෝ ජීවත් වෙන්නේ පූර්ව ප්‍රංශ විප්ලවීය සමාජයේ විශේෂයෙන්ම ඒකාධිපති පාලනයේ පීඩිත සමාජයක් තුළ තමයි රූසෝ ජීවත් වෙන්නේ රූසෝ පෙන්වා දෙනවා ඔහුගේ සමාජ සම්මුතිය තුළින් පොදු කැමැත්ත කියන සංකල්පය තුළින් ඔහු පෙන්වා දෙනවා ප්‍රංශයේ තිබුණු තත්ත්වය. ඔහුෙහිදී පැහැදිලි කරන ප්‍රධාන කාර්යය තමයි මේ ප්‍රකෘති සමාජයේ මිනිස්සුත් ඉතාම සමකාමීව හොඳින් ජීවත් වෙනවා. කිසි ගැටලුවක් නැහැ. මොකද ඒ වෙන විට සමාජය තුළ පෞද්ගලික දේපල ක්‍රම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ගේ අවශ්‍යතාවන් සරල වෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි කල් යද්දි මොකද සුවම්පොයි සමාජයේ කල් යද්දි අමුත්තෙක් පැමිණනවා. ඔහුගේ වචනෙන් කියන අමුත්තෙක් පැමිණනවා. කවුද මේ අමුත්තා? ඒ අමුත්ත තමයි පෞද්ගලික දේපල ක්‍රමය. මේ පෞද්ගලික දේපල ක්‍රමයේ පැවතීමත් එක්ක මිනිසුන් ජීවත් වෙද්දී සුවම්පොයි සමාජයේ බිඳ වැටිලා සමාජය තුළ යම් ආකාරයක අවිනිශ්චිතතාවයක් දකිනවා. දැන් මෙන්න මේක තමයි මෙන්න මේ සමාජ සන්දර්භ තුන තමයි ලොක් හොබ්ස් ලොක් රූසෝ මේ ප්‍රකෘති සමාජය තුළ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් ඔවුන් තිදෙනාම ඉදිරිපත් කරු සමාජ සම්මුතියේ ස්වરૂපය පිළිබඳව. දැන් මේ තමයි ශිෂ්‍යෝ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණයක්. දැන් අපි බලමු කොහොමද තෝමස් හොබ්ස් මේ තමන්ගේ සමාජ සම්මුතිවාදී පදනම විදසාකසපු මේ සම්මුතිය මේ එකඟතාවය ඇති වුණේ කියන කාරණය. දැන් මුලින් මම පැහැදිලි කර පරිදි අපි දකිනවා ප්‍රකෘති සමාජය තුළ මිනිස්සු ඉතාමත් අභියෝගයකට ජාති ආරක්ෂාව පිළිබඳ අනාරක්ෂිත තත්ත්වයකට පැවතුණි. මේ අනාරක්ෂිතභාවය නිසාම මේ සමාජයේ මිනිසුන් පෙළඹ වෙනවා ආරක්ෂිත පියවරක් කරා ගමන් කරන්න. ඒ තමයි මේ සමාජ සම්මුතිය. මෙන්න මේ සමාජ සම්මුතිය ගොඩනගන්නේ කොහොමද? මිනිස්සු කල්පනා කරනවා සමාජය තුළ ඉන්න මිනිස්සු කල්පනා කරනවා දැන් අපිට මේ අනාරක්ෂිත තත්ත්වය විශේෂයෙන්ම ජීවිත පිළිබඳ තර්ජනය මේ අපි කියන්නේ මේ වගේ සාමයේ බිඳවැටු තත්ත්වය විසඳ ගන්න නම් අපිට ශක්තිමත් පාලනයක් ඕන. එහෙනම් ඒ සඳහා අපි එකඟතාවයක් ඇති වෙනවා. ඒ පුරවැසියන් අතර එකඟතාවයක් ඇති වෙනවා. මෙතනදී වෙන්නේ තමන්ගේ ජීවිතයන් එකිනෙකාගේ ජීවිතයන් ආරක්ෂා කිරීම, ජීවන තත්ත්වයන් ආරක්ෂා කිරීම, සහතික කිරීම, කියන්නේ පෞද්ගල දේපල ක්‍රමය, ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සමාජය තුළ මිනිසුන් අතර එකඟතාවයක් ඇති වෙනවා. ඒ මිනිසුන් තුළ එකඟතාවයක් ඇති වෙනවා. එතකොට ඒ තෝමස් හොබ්ස් පෙන්වා දුන්නු සමාජ සම්මුතිය තුළ පාලකයා කියන්නේ ගිවිසුමේ කොටස්කරුවෙක් නොවේ. ඔහු ගිවිසුමේ ප්‍රතිඵලයක් පමණයි. එතකොට එහෙනම් මේ සමාජ සම්මුතිවාදය බිහි වෙන්නේ සමාජ සම්මුතිය ඇති වෙන්නේ ජනතාව අතරයි. ඒ කියන්නේ පාලිතයන් අතරයි. ඒ අර්ථයෙන් ගත්තහම පාලකයා කියලා කියන්නේ සමාජ සම්මුතියේ කොටස්කරුවෙක් නෙවෙයි ප්‍රතිඵලයක් පමණයි. ඊට පස්සේ අපි බලමු ජෝන් ලොග්ගේ සම්මුතිය කොහොමද කියන. ජෝන් ලොග්ගේ සම්මුතිය තෝමස් හොබ්ස්ගේ සමාජ සම්මුතියට වඩා තරමක් වෙනස්. අපි දන්නවා
තෝමස් ජෝන් ලොක්ට අවශ්‍ය වුණු අරමුණ මොකක්ද කියලා. ඔහුට අවශ්‍ය වුණේ සමකාලීන එංගලන්තයේ පැවති වර්ධනයමින් ආපු මධ්‍යම ප්‍රාන්තිකයන්ට අවශ්‍ය කරන දේශපාලන බලය ඔවුන්ගේ අතර ගමන් කරන නව ධනේශ්වර ක්‍රමයේ ධනවාදී පන්තියට අවශ්‍ය කරන දේශපාලන ක්‍රමයේ ගොඩ නගන්න. අන්න ඒ මත පදනම්ව එවැනි අරමුණක් සහිතව ලොක් තමන්ගේ සමාජ සම්මුතිය ගොඩ නගනවා. ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට. ඉස්සරලාම ලොක් පැහැදිලි කරනවා මේ සමාජය තුල සම්මුතිය ඇති වෙනවා ජනතාව ජනතාව අතර. කියන්නේ පාලිතයන් පාලිතයන් අතර. මොකද්ද මේ ගිවිසුම? මොකද්ද මේ ගිවිසුම? මේ ගිවිසුමේ හරය තමයි ජනතාව මේ දක්වා භුක්ති විඳ සීලුම ස්වභාවික අයිතිවාසිකම් අතහැරීමට එකඟතාවයක් ඇති වෙනවා. ඒ තම තමන් වෙනුවෙන් ආරක්ෂාව ලබාගත් පියවරයන් අතහැරලා අතහැරීම සඳහා ඔවුන් එකඟතාවයක් එකිනෙනවා. ඒ පළවෙනි ගිවිසුම. ඉන් අනතුරුව මේ ආකාරයෙන් අතහරින ලද සම්මුතිය මේ ආකාරයෙන් මේ ගොඩනගන ලද සම්මුතිය දෙවෙනි පියවරක් ඔහු ඉදිරිපත් කරනවා. මොකක්ද ඒ දෙවෙනි පියවර? ඒ දෙවෙනි පියවර තමයි මේ ජනතාව තුල ඇති වුණු සම්මුතියත් එක්කම ජනතාව තීරණය කරනවා පොදු ජනතාවගේ ජීවිත ආරක්ෂාව, දේපල ආරක්ෂාව, නීති හා සාමය ආරක්ෂා කිරීම උදෙසා මේ සමාජය යහමගට ගැනීම සඳහා පාලකෙක් බිහි කර ගැනීමට. එතකොට පළවෙනි සම්මුතිය ජනතාව ජනතාව අතර ඇති කරලා දෙවන සම්මුතිය පාලකයා සහ පාලිතයන් අතර ජනතාව සහ පාලකයා අතර ගිවිසුමක් ඇති කරනවා. ඒ ගිවිසුමට අනුව පැහැදිලුවම පාලකයා කියන්නේ ගිවිසුමේ කොටස්කරුවෙක්. නමුත් අපි දැක්කා තෝමස් හොබ්ස්ගේ ගිවිසුම තුල පාලකයාට සීලුම් බලතල පැවරීම තුල අසහාය පාලකෙක් බවට පත් වෙනවා. ඒ තුල ඒ පාලකයාට පැවරන බලය අතිවිශිෂ්ටයි. අති යම් ආකාරයක සීමාවකට ලක් කරන්න හැකි. නමුත් ජෝන් ලොක්ගේ සම්මුතියෙන් බිහි වෙන්නේ එවැනි පුජ්‍යලෙක් නෙවෙයි. ඔහුට පැවරෙන්නේ ජනතාවගේ ජීවිත, දේපල, පෞද්ගල දේපල ආරක්ෂා කිරීම, ධනය ආරක්ෂා කිරීම හා නීති ආරක්ෂා කිරීම වැනි සීමිත බලතලයක්. සීමිත බලතල ප්‍රමාණයක්. මේ යටතේ ජෝන් ලොක් ඉදපත් කරන සම්මුතිය තුළ පාලකයා කියන්නේ ප්‍රතිඵලයක්. හැබැයි මේ පාලකයාට හිමි වෙන්නේ සීමිත බලතල කීපයක්. දැන් මේක තමයි තෝමස් හොබ්ස් සහ ජෝන් ලොක්ගේ සමාජ සම්මුතියේ ස්වරූපය. අපි ඊට පස්සේ බලමු රූසෝගේ සම්මුතිය කුමන ආකාර ක්‍රියාත්මක වෙනවා කියලා. අපි දකිනවා රූසෝට අවශ්‍ය වුණු කාරණේ මොකක්ද? රූසෝ දුටු දෙයක් තමයි ප්‍රංශ සමාජය තුළ දැඩි ලෙස ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක්, ක්‍රූර රාජාණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. අපි කවුරුත් දන්න 14 වෙනි ලුවී වගේ රජ්ජුරුව පාලනය කරන සමයක තමයි රූසෝ ජීවත් වෙන්නේ. ඒ සමාජය තුළ අතිශය වශයෙන් මිනිසුන්ගේ නිදහස සීමා වෙලා තිබ අවධියක්. මෙන්න මේ අවධිය පදනම් කරගෙන ඔහුට අවශ්‍ය වුණා මේ ජනතාවගේ පොදු කැමැත්ත අනුව, සියලු දෙනාගේම කැමැත්ත අනුව පාලනය වන සමාජ ක්‍රමයක් ගොඩනගන්න. මෙන්න මේ මත පදනම්ව රූසෝ තමන්ගේ සම්මුතිය ගොඩනගනවා. මේක තරමක් තෝමස් හොබ් ජෝන් ලොග්ගේ සම්මුතියට සමාන වුවත් ඊට වඩා ඉදිරි පියවරක් විදිහට තමයි දේශපාලන විද්‍යාව තුළ අපි අධ්‍යයනය කරන්නේ. විශේෂයෙන්ම රූසෝ මොකක්ද පැහැදිලි කරන්නේ? ඔහුගේ සම්මුතිය ඉදිරිපත් කරන්නේ කොහොමද? රූසෝ කියන්නේ මේ සමාජය තුළ ජනතාව තමන්ගේ ස්වභාවික අයිතිවාසිකම් භුක්ති විඳින්මින් සාමකාමීව සමාජයට ආපු ආගන්තුකයා වන පෞද්ගලික දේපල ක්‍රම නිසා සමාජයේ සාමය බිඳ වැටෙනවා. මේ සමාජ සාමය බිඳ වැටීම තුළ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. මෙන්න මේ තත්ත්වය තුළ ඔහුට අවශ්‍ය වෙනවා මේ සමාජයේ ඉන සමස්ත ජනතාවගේ සියලු දෙනාගේ කැමැත්ත සහිතව, පොදු කැමැත්ත සහිතව ගිවිසුමක් ඇති කරගන්න. ඒ නිසා මෙතනදී රූසෝ අවධාරණය කරන කාරණය තමයි මේ ගිවිසුම ඇති වෙන්නේ සමාජයේ ඉන්න සියලුම ජන කොටස් අතර. දැන් මේක තරමක් අපි සියුම්ව අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි ජෝන් ලොග්ගේ සම්මුතිය තුළ ජෝන් ලොක් සමස්තය ගැන කියනවා වෙනුවට බහුතරය කියන අර්ථය යොදා ගන්නවා. ඒ කියන්නේ ඔහුට අවශ්‍ය වුණේ මේ නැගීගෙන ආ ධනේශ්වර පන්තියට අවශ්‍ය කරන රාජ්‍ය ගොඩ ගන්න. එහෙදි ඔහු බහුතරය කියන තැන යොදා ගන්නවා. හැබැයි රූසෝ මේ බහුතරය කියන යෙදුම පැත්තකට දාලා, ඒ අදහස පැත්තකට දාලා සමස්ත සමාජය, කියන්නේ පොදු කැමැත්ත කියන සංකල්පය අර්ථේ ගිවිසුමක් අස්සම් කරනවා. ඒ පොදු කැමැත්තට අනුව තමයි මේ පාලකෙක් බිහි කරගන්නේ. හැබැයි එතනදී රූසෝගේ කැමැත්තෙන් බිහිවන උත්සාහ කරන කාරණේදී පාලකයා කියන්නේ පැහැදිලිවම පාලකයාගේ සියලුම කාර්යයන්
මේ පොදු කැමැත්ත මත ගොඩනගනවා. දැන් අපි බලමු මේ ආකාරයෙන් තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, රූසෝ ඉදිරිපත් කරපු සම්මුතියෙන් පසුව බිහි වෙන රාජ්‍ය ස්වභාවය කුමක්ද කියලා. හොඳයි. දැන් මේ සාකච්ඡාවේදී අපිට පැහැදිලිුණු කාරණයක් තමයි විශේෂයෙන් සමාජ සම්මුතිවාදයේ ප්‍රතිපලයක් ලෙස එක පැත්තකින් මේ දේවවරම්වාදය ප්‍රතික්ෂේප වෙනවා. දේවවරම්වාදය ප්‍රතික්ෂේප වෙන ගමම් යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයට මේ මතවාදය බලපෑම් කරනවා. ඒතොර දැන් මෙන්න මේ කාරණාවත් එක්ක විශේෂයෙන් අපි දැන් සමාජ සම්මුතිවාදයේ පිළිබඳ සාකච්ඡා කරා. රාජ්‍ය ප්‍රභවය පිළිබඳ මතවාද සාකච්ඡා කිරීමේදී මේ කාරණාවන් වඩාත් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් මේ බලය බලවාදයේ පිළිබඳ මතවාදයේ පිළිබඳ අපි වඩා ගැඹුරින් වඩා ශාස්ත්‍රීයව සාකච්ඡා කරොත්. ඒ පිළිබඳව මම අහන්න කැමති ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය තෙරස් පුරුසිංහ මහත්මයාගෙන් අදහස්. දැන් අපි අර කලින් පැහැදිලි කර ලෙස නූතන රාජ්‍ය බිහි වුණු අවස්ථාවේදී एक कैपीपेन लक्षण उन्हें अवयायुध बलये अवयायुध बल सहित सांविधान कट संपूर्ण सामजे प्रादेशिक बलवतून मेडपवत्तला प्रादेशिक रदलीन मुलि रदल बल मुलिन्नुपुटादमला संपूर्ण युद्ध बल पीलिबाद एकाधिकार राज्य विषय नपत्कुमें पशु ये राज्य नमति संविधान बलपदेश जनता वगे अवनत भाव अनिवार्य लभन मुखद ये अवयाध पीलिमदाधिकारे तीर बीय निशा नमूत बंधु संविधान पैवात्म पील पश्चिमेन ये अवयाध बल ये पालने क्रियात्मक या मेन ये निशा ये बंधु राज्य कट बंधु राज्य कट युक्ति सहगत पदन क्लबादीम सदा मुलिन्म प्रयत्ने दरुए इताली जाति का मेखियावेल्ली विसी है भाई मेखियावेल्ली जीवत्तु ने मैं नूतन जाति का राज्य बिहिवीमट पेर आसान नकाले नूतन राज्य प्रथमेन बिहेवेनकोट हो जीवतुंग अत्र हिटिये नै लोके प्रथमेन बिहेवुनु जातिकराज्य नूतन राज्य तमय ब्रितान्य इंग्लांते ए ब्रितान्य जातिकराज्य बोर्ड पत्तुने दासेवन शतवर्षे दास पांसीय हतलिस करां वल तमय ब्रितान्य जातिकराज्य बोर्ड पत्तुने मेकियावेली एवेन विट मिय गिहिल्ला हिटिये ओह जीवत इताली ओह जन हिटिया मे जातिकराज्य बिहिवी मे प्रवणता ओह तेरू आर हिटिया इतकोट और एग्दास पंसी अक्पमन तिबुनु क्रियात्मक मध्यकालीन अधिराज्य बिंदवैटी मत मत मध्यकालीन युगे बिंदवैटी मत वेडवासम समाज क्रमे बिंदवैटी सह धनेश्वर मे अलुत् धनेश्वर सामज क्रम ये वर्धने बिहिवीम मेखियावेली तेरू अरगन हिटिया सौ दें अधिराज्य बिंदवेटन मे अधिराज्य बिंदवेट यूरोपे स्वाधीन देशपालन एककया निर्माण वेन बाबा ये प्रवणता व्यहु तेरू अरगन हिटिया इवागे मुहु धनगिन हिटिया मे अलुत बिहिवन नूतन जातिक राज्य पदनम बाले बाबा එනිසා ඒ බලය පිළිබඳ රාජ්‍ය බලය පිළිබඳ මතවාදය ඔහු ප්‍රථම වතාවට ඉදිරිපත් කරනවා 1513 දී ඔහු විසින් රචනා කරන ලද ද ප්‍රින්ස් නැත්නම් කුමාරයා නැමැති ග්‍රන්ථය තුල. ඔහුගේ ග්‍රන්ථය ලියන්නෙම මේ අලුත බිහිවෙන නූතන ජාතික රාජ්‍යයේ ස්වභාවය එහි බලපදනම පිළිබඳ විග්‍රහ කිරීම සඳහා. එයන් ඔහු පෙන්වා දෙනවා මේ ග්‍රන්ථය බොහොම वैदगत क्रांतियाँ देशपालन साहित्य विशेषेन्म राज्य बल पिलिबंध प्रथमवतार विग्रह करने ग्रंथे आई इवागेम नूतन देशपालने आरंभे से सलखिन्नित मेखियावेली विसिन विग्रह करने लद बल पिलिबंध अदहस
හැබැයි ඔහු බලයේ පිරපත් අදහස් ඉදිරිපත් කරුවේ න්‍යායාත්මකව නොවේ. ඔහු මේ අදහස් ඉදිරිපත් කරුවේ ප්‍රායෝගිකව. ඒ විචාරකින් විසින් හඳුන්වනවා දේශපාලන කලාව ලෙස. ඔහු පෙන්වා දෙන්නේ මේ රාජ්‍යයේ බලය කොහොමද සමාජය තුළ ස්ථාපිත වුණේ. එයාට ඔහු පෙන්වා දෙනවා පාලකයා මේ ලෝකේ ඉන්න පාලකයාගේ රාජ්‍ය පාලකයාගේ එකම අරමුණ බලය දේශපාලන බලය රාජ්‍ය බලය. පාලකයා ප්‍රථමයෙන්ම උත්සාහ දරනවා බලය අත්පත් කර ගැනීමට. ඉන්පසු පාලකයා උත්සාහ දරනවා ඒ අත්පත් කර ගන්නාලද බලය තහවුරු කර ගැනීමට. තුන්වෙනි පාලකයා උත්සාහ දරනවා ඒ තහවුරු කර ගන්නාලද බලය ව්‍යාප්ත කිරීමට. මෙන්න මේක තමයි පාලකයාගේ දේශපාලන ව්‍යාපෘතිය බව මේ ලෝකයේ අතීතයේ වර්තමානයේ වගේම අනාගතයේ ඉන්න ඕනෑම පාලකයෙකුගේ දේශපාලන ව්‍යාපෘතිය මේ බල දේශපාලන ව්‍යාපෘතිය බව ප්‍රථම වතාවට පෙන්වා දෙන්නේ මැකියාවෙලි විසින්. යනුව නූතන රාජ්‍යයේ පිළිබඳව ඉතාමත්ම පැහැදිලි ප්‍රායෝගික විග්‍රහයක් මැකියාවෙලි ඉදිරිපත් කරනවා. ඒ අරදී තමයි ඔහු මේ රාජ්‍යයේ බලය युक्तिसहगत किरीम सदहा राज्य बलय साधारणीकरण किरीम सदहा प्रथम मतवादे वन परमवादे किर मतवादे इधिपत्रण ते याटते हु पेन्वा देनवा राज्य नूतन जातिक राज्य पदनम बलय वन भाव बलय मत तमय मे राज्य पदनम वेन्नी ये बलय लेसो हंदुन्नानि अवियायुध बलय ये अवियायुध बलय मत तमय मे राज्य पदनम वेन्नी निसा हु अवधारणे करनवा ජාතික හමුදාවක අවශ්‍යතාවය. ඒ වගේම ඔහු පෙන්වා දෙනවා රාජ්‍ය ආගමෙන් වෙන් විය යුතු බව. මේක තමයි නූතන දේශපාලනයේ ප්‍රවේශය. දැන් මධ්‍යකාලීන යුගයේ දේශපාලනය විග්‍රහ කළේ ආගමික දෘෂ්ටි කෝණයකින්. රාජ්‍යයට තිබුණ ආගමික පදනමක්. රාජ්‍යයට වඩා පල්ලිය බලවත් වුණා මධ්‍යකාලීන යුගයේ. ඒ නිසා පල්ලියට යටත් ආයතනයක් ලෙස තමයි රාජ්‍ය පැවතුනේ. මෙන්න මේ ආගම සහ රාජ්‍ය අතර තිබුණ ආගම සහ දේශපාලන අතර තිබිච්ච සම්බන්ධය සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ මැකියාවෙලි. ඒතර මැකියාවෙලි කියනවා නූතන රාජ්‍යයේ පදනම ආගම දේව ධර්මයේ නොවේ. ආගම දේශපාලනයෙන් වෙන් විය යුතුයි. නැත්තම් දේශපාලනය සහ ආගම අතර සම්බන්ධයක් නැහැ. මොකද දේශපාලනය කියන්නේ ලෞකික දෙයක්. ආගම කියන්නේ ආධ්‍යාත්මික දෙයක්. මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ නූතන රාජ්‍ය මේ අලුත බිහිවෙන නූතන රාජ්‍යය සම්පූර්ණයෙන්ම ආගමෙන් වියුක්ත වූ සංවිධානයක් බව ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කරන්නේ මැකියාවෙලි. සහු කියනවා මේ නූතන ජාතික රාජ්‍යයේ එකම පදනමයි තියෙන්නේ. ඒ පදනම තමයි බලය. ඒකට ඔහු පෙන්වා දෙනවා මේ බලවාදය කියන මතවාදය යටතේ රාජ්‍යයට බලය ලැබුණේ කෙසේද? කොහොමද මේ බලය රාජ්‍යයට ලැබුණේ? ඔහු මොකද්ද මේ පෙන්වා දෙන්නේ? ඔහු කියනවා රාජ්‍ය විසින් මේ බලය නිර්මාණය කරගන්න ලැබුවා. රාජ්‍යර කවුරුත් බලය දුන්නේ නැහැ. ඒ කාලේදී අවුරුදු දහස් ගාණක් තිස්සේ තිබුණ මතයක් තමයි රාජ්‍යර බලය දෙන්නේ පල්ලියෙන්. පල්ලියෙන් බලය දෙන්නේ දන් වහන්සේ. දිව්‍යන් වහන්සේගේ නියෝජිතයා, ඒ කියන්නේ විශේෂයෙන්ම මධ්‍ය කාල යුගයේ තිබුණ මතය තමයි දිව්‍යන් වහන්සේගේ නියෝජිතයා පාප්. පාප් තමයි රාජ්‍යර බලය දෙන්නේ. ඒසප් රාජ්‍ය පල්ලියට යටත්. හැබැයි මැකියාවෙලි ප්‍රථම වතාවට ප්‍රකාශ කරනවා රාජ්‍යයට බලය දෙන්නේ දෙවියන් වහන්සේ නොවේ. රාජ්‍යයට බලය රාජ්‍ය බලය රාජ්‍ය විසින්ම නිර්මාණය කරගන්නු ලබනවා. ඒ නිසාම රාජ්‍ය බලය යුක්තිසහගතයි. ඒ නිසා ජනතාවෙහි බලය රාජ්‍ය බලයට අවනති විය යුතුයි කියන මතය මැකියාවෙලි ඉදිරිපත් කරනවා. මේ සරල මතය තමයි පරමවාදී ලෙස හඳුන්වන්නේ. හැබැයි මේ මතය සමාජගත වුණේ නැහැ. මොකද ඒ කාලේ තිබුණේ දේවදාර්මික සමාජයක්. මිනිසුන් පිළිගත්තේ බයිබලයේ අදහස්. ඒක නූතන යුගයේ ආරම්භ වුණත් මිනිස්සු පිළිගත්තේ යුරෝපයේ ජනතාව පිළිගත්තේ බයිබලයේ අදහස්. දේවදාර්මික අදහස්. ඒ නිසා අවුරුදු දහස් ගාණක් තිස්සේ අවුරුදු 1500ක වගේ කාලයක් තිස්සේ යුරෝපයේ සමාජගත වෙච්ච අදහස මොකද්ද? රාජ්‍ය දෙවියන්ගේ මැවීමක්. හැබැයි රාජ්‍යර බලය දෙන්නේ පල්ලිය විසින්. පල්ලියට බලය දෙන්නේ දන් වහන්සේ. මේක තමයි තිබිච්ච මතය. ඒ නිසා
රාජ්‍ය විසින්මෙහි බලය නිර්මාණය කරගත්ත උත්පාදනය කරගත්ත ඒ නිසායි බලය යුක්තිසහගතයි කියලා මැකියාවෙල් ඉදිරිපත් කරපු මතය සමාජගත වුණේ නැහැ. ජනතාව එක පිළිගත්තේ නැහැ. මොකද ඒ කාලේ තිබුණු දේවදාර්මික සමාජ පදනම හේතු කොටගෙන. ඒසෙ මැකියාවෙල්ගේ වැදගත්කමක් තියෙනවා. දැන් මැකියාවෙල් ඉදිරිපත් කරපු මේ පරමවාදී කියන මතය එහෙම තාර්කික මතයක් නෙවෙයි. ගැඹුරු දාර්ශනික වශයෙන් ගැඹුරු මතයක් නෙවෙයි. තාර්කික මතයක් නෙවෙයි. රාජ්‍ය විසින් මෙහි බලය උත්පාදනය කරන ලැබුවා. එම බලය උත්තරීතරයි. රාජ්‍ය විසින් ඒ උත්පාදනය කරන ලැබූ බලයට ජනතාව අවනත විය යුතුයි. මොකද ඒ බලය යුක්ති සහගතයි. ඒක තාර්කික මතයක් නෙවෙයි. ඒක දාර්ශනික වශයෙන් ගැඹුරු මතයකුත් නොවේ. නමුත් මැකියාවෙලිගේ වැදගත්කමක් තියෙනවා. මොකද වැදගත්කම? මැකියාවෙලි තමයි ප්‍රථම වතාවට නූතන යුගයේ ආරම්භයේදී ප්‍රකාශ කළේ රාජ්‍ය දෙවියන්ගේ මැවීමක් නොවන බව. අන්න රාජ්‍යයේ ලෞකික පදනමක් ලබා දෙන ප්‍රථම පුද්ගලයා තමයි මැකියාවෙලි. ඔහු දේශපාලන චින්තකයෙක් ලෙස සලකන්නේ නැහැ. මොකද ඔහු දේශපාලන න්‍යායන් හෝ මතවාද දේශපාලන සංකල්ප ඉදිරිපත් කළේ නැහැ. ඔහු ප්‍රායෝගික දේශපාලනයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ. ඒ නිසා මැකියාවෙලි වැදගත් වෙන්නේ නූතන යුගයේ ආරම්භයේදී නූතන දේශපාලනයේ පුරෝගාමිත්ව දරපු නූතන දේශපාලනයේ පුරෝගාමිත්වයේ දරපු පුද්ගලයා වශයෙන් තමයි මැකියාවෙලි වැදගත් වෙන්නේ. මොකද්ද මේ නූතන දේශපාලනයේ ආරම්භය? රාජ්‍ය බලය පිළිබඳ කතිකාව ආරම්භ වෙන්නේ නූතන යුගයේ ආරම්භයෙන්. නූතන යුගයේ වැදගත් වෙන්නේ රාජ්‍ය බලය පිළිබඳ විග්‍රහය සම්බන්ධයෙන්. මේ විග්‍රහයේ ආරම්භකය ලෙස අපි සලකන්නේ මැකියාවෙලි. ඒ නිසා මැකියාවෙලි තමයි මුලින්ම මම කලින් සඳහන් කළ පරිදි රාජ්‍යයට ලෞකික පදනමක් ඇති කරපු ප්‍රථමයා තමයි මැකියාවෙලි. නමුත් ඔහු ඉදිරිපත් කරපු මතවාදයට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අලුත බිහි වුණු ජාතික රාජ්‍යයේ බලයට යුක්තිසහගත පදනමක් ලබා දෙන්න. මොකද ඒ කාලේ තිබුණ ආගමික සමාජයක්. ඒ නිසා මැකියාවෙලි උත්සාහ කළාට රාජ්‍යයට නූතන රාජ්‍යයට ලෞකික පදනමක් ලබා දෙන්න. ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. මොකද ඒ කාලේ තිබුණු දේවදාර්මික සමාජ පදනම හේතු කොටගෙන. ඒ නිසා මේ අලුත බිහි වුණු ජාතික රාජ්‍යයේ බලයට සාධාරණ පදනමක් ලබා දෙන යුක්තිසහගත පදනමක් ලබා දෙන්න මැකියාවෙලිගේ පරමවාදයේ නැමැති මතවාදයට හැකියාවක් ලැබුණ නැති නිසා ද හිඩසක් ඇති වුණා. මේ අලුත බිහි වුණු ජාතික රාජ්‍යයේ බලයට යුක්තිසහගත පදනමක් ලබා දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නේ මතු වුණා. මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස තමයි ඈත අතීතයේ පටන් පිළිගැනුණු මතවාදයක් මේ 16 වන ශතවර්ෂයේදී නූතන රාජ්‍ය බිහිවුණු මුල් අවදියේ ඒ නූතන රාජ්‍ය බලය සාධාරණීකරණය කිරීම සඳහා ඒ කාලේ හිටපු දේශපාලන විද්වතුන් විසින් අවුරුදු දහස් ගාණක් තිස්සේ තිබිච්ච මතවාදයක් න්‍යායක් වශයෙන් ඉදිරිපත් කිරීම. මොකද්ද මේ න්‍යාය? දේවරම්වාදයේ නැමැති න්‍යාය. දැන් මේ න්‍යාය ඉදිරිපත් වුණේ 16 වන ශතවර්ෂයේ. හැබැයි මීට පෙර මතයක් තිබුණ අවුරුදු දහස් ගාණක් තිස්සේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. මොකද ඒ කාලේ විශේෂයෙන්ම රෝමානු කතෝලික පල්ලි ආධිපත්‍ය යටතේ තිබිච්ච සංකල්පයක් තමයි මේ විශ්වයම නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. මේ විශ්වයම නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. ඒ නිසා මේ පෘථිවිය නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. ඒ නිසා මේ පෘථිවියේ තියෙන සෑම ප්‍රපංචයක්ම නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. එහෙනම් රාජ්‍ය බිහි කෙරුවේ දෙවියන් වහන්සේ. ඒක ක්‍රිස්තියානි ආගමේ මූලික මතයක්. අවුරුදු දහස් ගාණක් මේ මතය තිබුණා. රාජ්‍ය බිහි කළාට දෙවියන් වහන්සේ. ඊට වඩා වැදගත් කොට සැලකුවේ පල්ලිය. පල්ලිය නායකයා තමයි පාප්. විශේෂයෙන් මධ්‍යකාලීන යුගයේ මේ පල්ලිය බලය තහවුරු කිරීම සඳහා පල්ලිය බලයෙන් රාජ්‍ය බලය යටපත් කිරීම සඳහා තිබුණා මතවාදයක්. මොකද්ද මේ මතවාදය? දෙවියන් වහන්සේගේ මෙලොව නියෝජිතයා තමයි පාප්. ඒ නිසා දෙවියන් වහන්සේ බලය දෙන්නේ පාප්ට. පාප් විසින් තමයි අධිරාජ්‍යර බලය දෙන්නේ සුද්දරෝම අධිරාජ්‍යයට. නැත්නම් රාජ්‍යර බලය දෙන්නේ පාප්. එතකොට මොකද වෙන්නේ? අධිරාජ්‍යයා පාප්ට යටත්. ඒ කියන්නේ රාජ්‍ය පල්ලියට යටත්. මෙන්න මේක තමයි සමාජගත වෙලා තිබුණු අදහස. හැබැයි නූතන ජාතික රාජ්‍ය බිහි වුණේ 16 වන ශතවර්ෂයේ. විශේෂයෙන්ම කතෝලික පල්ලිය බලයට එරෙහිව
රදල බලයට එරෙහිව ඒ වගේම සුද්දරෝ මදිරාජ්‍ය බලයට එරෙහිව තමයි ආධිපත්‍යයට එරෙහිව තමයි නූතන ජාතික රාජ්‍ය බිහි වෙන්නේ. එතකොට දැන් නූතන ජාතික රාජ්‍ය බිහි වෙනකොට ඒ කුමාරවරු ඒ රාජ්‍යයන් බිහි කරපු ප්‍රාදේශික පාලකයෝ මොකද කරේ? ප්‍රාදේශික රදල ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම අවිබලයෙන් යටපත් කළා දැන්. කතෝලික පල්ලිය ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම අවිබලයෙන් යටපත් කළා. සුද්දරෝ මදිරාජ්‍යයෙන් වෙන් වුණා. වෙන් වෙලා තමයි යුරෝපයේ ස්වාධීන දේශපාලන ඒකක වශයෙන් නූතන ජාතික රාජ්‍යයන් බිහි කරගන්නේ. ඒතර එහිදී දැන් පල්ලිය යටපත් කරද්දී ඒකට විශාල විරෝධයක් සමාජයෙන් මතුවෙනවා. ඒ නිසා නූතන ජාතික රාජ්‍ය බිහි වුණාන් පස්සේ ඒ පාලකීන්ට ඒ බලය අත්පත් කරගත්තු ස්වාධිපති පාලකීන්ට ජනතාව අවනත උනේ කැමැත්තෙන් නොවේ. බියට අවියාදෝල දෙන බියට දැන් මේක යුක්තිසහගත කරන්න මැකියාවෙල්ලික මතය සමත් නොවුන නොවුණු විට එන අලුත් මතවාදයක අවශ්‍යතාවය ඇති වෙනවා. එහිදී අර අවුරුදු දහස් ගාණක් තිස්සේ යුරෝපයේ සමාජගත වෙලා තිබුණු මතය අලුත් මතයක් ලෙස ඉදිරිපත් කරනවා. ඒක වෙනස් කරලා නවීකරණය කරලා අලුත් මතයක් ලෙස ඉදිරිපත් කරනවා. මුලින් මේ මතය ඉදිරිපත් කරන්නේ මාටින් ලූතර් ප්‍රොටෙස්තන්ත් ප්‍රතිසංස්කරණයේ නායකයා. ඉන්පසු ජෝන් කැල්වින් වගේ අය තමයි මේ මතය මුලින්ම ඉදිරිපත් කරන්නේ. මොකක්ද ඔවුන් කියන්නේ? ඔවුන් පෙන්වා දෙනවා දිව්‍යන් වහන්සේ විසින් මේ රාජ්‍ය නිර්මාණය කරනු ලැබුවා. දිව්‍යන් වහන්සේ විසින් කෙලින්ම ඍජු ලෙස බලය දුන්නේ පාලකයාට. කලින් ඉදිරිපත් කළ අදහස දිව්‍යන් වහන්සේ පාපහරහා අධිරාජ්‍ය නැත රාජ්‍ය බලය දෙනවා කියලානේ. ඒ අදහස වෙනස් කෙරුවා. වෙනස් කරලා මතයක් ඉදිරිපත් කෙරුවා පාප්ට නෙමේ බලය දෙන්නේ, පල්ලියට නෙමේ බලය දෙන්නේ, කෙලීම බලය දෙන්නේ රාජ්‍යයට. එතකොට මොකද වෙන්නේ? පල්ලියට වඩා රාජ්‍ය බලවත්. අන්න ඕක තමයි නූතන යුගයේ වෙනස. මධ්‍ය කාල යුගයේ පල්ලියට යටත් වෙලා තිබුණු රාජ්‍ය ඒ සන්දර්භයේ සම්පූර්ණ වෙනස් කරලා පල්ලිය රාජ්‍ය බලයට යටත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා නූතන රාජ්‍ය බිහිවීම සමග. එම ව්‍යාපෘතිය යුක්තිසහගත කරන්න, ඒ ව්‍යාපෘතිය සමාජගත කරන්න ඉදිරිපත් වෙන න්‍යාය තමයි දේවරම්වාද. එහිදී මොකද්ද කියන්නේ? මාර්ටින් ලූතර් වගේ අය මොකද්ද කියන්නේ? දිව්‍යන් වහන්සේ ඍජුව පාලකයා පත් කරලා තියෙනවා. දිව්‍යන් වහන්සේ ඍජුව පාලකයාට බලය දෙනවා. ඒතකොට පල්ලිය සම්බන්ධයක් නැහැ. එහෙනම් දිව්‍යන් වහන්සේගේ නියෝජිත අපාප නොවේ රජු පාලකයා. එහෙනම් රජුට රාජ්‍යයට පල්ලියටත් මෙන්න මේ දේශපාලන සන්දර්භයේ ගොඩනැගීම සඳහා තමයි දේවරම්වාද ඉදිරිපත් කරන්නේ. මේ අදහස මුලින්ම ඉදිරිපත් කරේ ලූතර් සහ කැල්වින්. ඉන්පසු මේ න්‍යාය වශයෙන් විධිමත් ලෙස ගොඩනැගුවේ එංගලන්තයේ පළවන ජේම්ස් රජු තමයි මේ න්‍යායක් වශයෙන් ඉදිරිපත් කළේ. ඒ අනුව මොකද්ද මේ න්‍යායෙන් ඉදිරිපත් කළ අදහස? මේ න්‍යායෙන් පෙන්වා දුන්න රාජ්‍ය දිව්‍යයන්ගේ නිර්මාණයක්, පාලකයා දිව්‍යයන් වහන්සේගේ නියෝජිතයක්, පාලකයාට බලය දුන්නේ දිව්‍යයන් වහන්සේ. ඒ නිසා නීතිය කියන්නේ දිව්‍යයන් වහන්සේ කැමැත්ත. ඒ නිසා ජනතාව පාලකයාට අවනත විය යුත්තේ ඇයි? පාලකයා දිව්‍යයන් වහන්සේගේ නියෝජිතය නිසා. පාලකයා පනවන නීතියට ජනතාව අවනත විය යුත්තේ ඇයි? පාලකයා පනවන නීතිය දෙවියන් වහන්සේ කැමැත්ත වෙන නිසා. මෙන්න මේ මතවාදය ඉදිරිපත් කරනවා දේවරම්වාදයේ විදියට. යනුව පාලකයා ජනතාවට දඩුවම් කරන්නේ ජනතාවගේ පව් සමා කිරීම සඳහා. අන්න මතවාදයක් ගේනවා. දෙවියන් වහන්සේ කැමැත්තට විරුද්ධව ජනතාව පව් කරනවා නම් ජනතාවගේ පව් සමා කිරීමට තමයි පාලකයා දඩුවම් කරන්නේ. එහෙමනම් ජනතාව පාලකයාට අවනත විය යුතුයි. ඒ කුමක් නිසාද? පාලකයා දෙවන් වහන්සේගේ නියෝජිතය නිසා. මෙන්න මේ මතවාදය ඉදිරිපත් කරනවා න්‍යායක් වශයෙන් එංගලන්තේ පළවන ජේම්ස් රජු. දැන් මේ මතවාදය යුරෝපයට ආගන්තුක නැහැ. මොකද අතීතයේදීත් මේ වගේ මතවාද තිබුණා. ඒ නිසා මේ අලුත බිහි වුණු නූතන ජාතික රාජ්‍යයේ බලය සාධාරණීකරණය කිරීම සඳහා
මේ අලුත බිහි වූ නූතන ජාතික රාජ්‍ය බලයට ජනතාවගේ අවරත භාවය ලබා ගැනීම සඳහා ඒ බලයට යුක්තිසහගත පදනමක් ඇති කිරීම සඳහා දේවරම් වාදයට ප්‍රබල හැකියාවක් ඇති වුණා. එමගින් ජාතික රාජ්‍ය පාලකීන්ට අවස්ථාව ලැබුණා දිව්‍යන් වහන්සේගෙන් ලද උරුමයක් ලෙස තමන්ගේ රාජ්‍යත්වය පවත්වා ගන්න යෑම. ඒක ජනතාව පිළිගත්තා. මොකද ඒ කාලේ දේව ධාර්මික සමාජයක් පැවතුණු නිසා. ඒ නිසා මේ අලුත දිනු නූතන ජාතික රාජ්‍යයේ බලය තහවුරු කිරීමට සමත් වෙච්ච ප්‍රථම මතවාදය තමයි දේවරම් වාදය. හැබැයි මේ දේවරම් වාදය කියන මතවාදය දාර්ශනික වශයෙන් ගැඹුරු දාර්ශනික වශයෙන් තාර්කික මතවාදයක් නොවේ. ඒ ඕනම කුඩා දරුවෙකුට තේරෙන පැහැදිලි වන සරල මතවාදයක්. දෙවියන් වහන්සේ රාජ්‍යයේ බලය දුන්න පාලකයා දෙවියන් වහන්සේගේ නියෝජිතය. පාලකයා පනවන නීතිය දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒ නිසා ජනතාව පාලකයාට අවනති විය යුතුයි. පාලකයා දඬුවම් කරන්නේ මිනිසුන්ගේ පව් සමා කරන්න. පව් සමා කරලා මිනිසුන් ස්වර්ගයට යවන්න. මේ අදහස හරි සරලයි. ඕනම කුඩා දරුවෙකුට තේරෙනවා. ඒ නිසා මේක දාර්ශනික වශයෙන් ගැඹුරු දාර්ශනික වශයෙන් තර්කානුකූල මතවාදයක් නොවේ. හැබැයි ඒ කාලේ ඒ සමකාලීන පරිසරය තුළ රාජ්‍ය බලය තහවුරු කිරීමට මේ මතය සමත් වුණා. ඒ නිසා ප්‍රථම වතාවට නූතන ජාතික රාජ්‍ය බලය සාධාරණීකරණය කිරීමට දේවරම් වාදයට අවකාශය තිබුණා. හැබැයි මේ මතය වැඩි කාලයක් පැවතුනේ නැහැ. මේ මතය වැඩි කාලයක් නොපැවතුනේ අලුත් ධනපති පන්තිය බිහිවීමත් සමග අපේ ආචාර්ය චාමින්ද මැතිතුමා කිව්වා වගේ ධනේශ්වර ක්‍රමය වර්ධනය වීමත් සමග අලුත් ධනපති පන්තියක් බිහිවීමත් සමග මේ දේවරම් වාදය කියන මතවාදය වැඩි කාලයක් පවතින්නේ නැහැ. මේ මතවාදය අසාර්ථක භාවයට පත් වෙනවා. ඒකට හේතුව තමයි ඒ දේවරම් වාදී න්‍යාය යටතේ රජවරුන්ට සහ රදලීන්ට පාරම්පරික ප්‍රභූවරුන්ට තවදුරටත් සමාජයේ විශේෂයෙන්ම ආර්ථික ක්‍රමයේ තුල තිබුණු බලය විශේෂයෙන්ම රදලීන්ට ආර්ථික බලය අහිමි වුණත් ව්‍යවසාය පිළිබඳ අයිතිය ඔවුන්ට පැවතුණා. ඒ නිසා අලුත බිහිවෙච්ච ධනපති පන්තියට මේ තත්වය ගැලපුණේ නැහැ. ඒ නිසා අලුත් දිනු ධනපති පන්තිය අවශ්‍ය වුණා. මේ දෙවියන්ගෙන් ලැබුණු වරප්‍රසාදයක් විදියට මේ සමාජ බලය මේ රාජ්‍ය බලය හා සමාජ බලය පවත්වාගෙන යාම වෙනස් කරන්න අලුත් දිනු ධනපති පන්තිය අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුණා මේ බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි සමාජයෙන් මේ බලය ලැබෙන්නේ රාජ්‍යය කියන මතය තහවුරු කරන්න. ඒ මතය තමයි මේ දේවරම් වාදයේ බිඳ වැටලා දේවරම් වාදය අසාර්ථක වෙලා සමාජ සම්මුතිවාදයේ ලෙස ප්‍රකාශයට පත් වෙනවා. හොඳයි. දැන් අපිට මේ සාකච්ඡාවේදී පැහැදිලිුණු කාරණයක් තමයි විශේෂයෙන් උසස් පෙළ ළමුන්ගේ දේශපාලන විද්‍යා ශාස්ත්‍රීය දේශපාලන විද්‍යා විෂය ශාස්ත්‍රීය දැනුම ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් රාජ්‍ය ප්‍රභවය පිළිබඳ මතවාදයේ ආරම්භය සහ ඒ ක්‍රියාත්මකුණු ස්වභාවය පිළිබඳව මේ ආචාර්ය දෙපළ වඩා හොඳින් පැහැදිලි කරා. ඒ අනුව පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරස් පුරසිංහ මැතිතුමාට. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය චාමින්ද අබේසිංහ මැතිතුමාට මෙම ශාස්ත්‍රීය සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් දෑබර සිසුනි ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නැවතත් දිනක අපි මේ සාකච්ඡාව ආරම්භ කිරීමේ බලාපොරොත්තුෙන් සියලු දෙනාටම ආයුබෝවන්.